අයිබන් සෙලා ඉතින් අපේ ගම දෙයක් මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම දිවැඩියා රෝගීන්ට වැදගත් වේවි කියන මාතෘකාවක් කතා කරන්නේ අපේ අතගිර දින කඩල. ඉතින් කඩල කියන්නේ රණ කුලයට අයත් අපේ අතට දින ඇට වර්ගයෙන් ඉතා හොඳ පෝටින් ප්‍රබයක් තියෙන, ඒ වගේ කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතයේ තියෙන, සාමාන්‍යයෙන් මේක මගේ මතය අනුව නම් මේක හරි බැලන්ස් අප අතට දින ඉතාමත් කියන්නේ සමබර පෝෂක දහයිම ආහාර වේලක් ලෙස මම කෙලින්ම කියනවා. මොකද මේකේ අන්තර්ගතය ඉතාමත් හොඳයි. මොකද කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ගැන කතා කරොත් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් ෆයිබර් ප්‍රෝටීන් වල සාපේක්ෂව ඉතා හොඳ බැලන්ස් කිරීමක් මෙතන තියෙනවා. එතකොට මම ඔබට කියන්නම් කඩල ග්‍රෑම් 100ක්. ඒ කියන්නේ ඔබ කඩල පිසින්න කලින් තම්බා ගන්න හෝ ඔබ ව්‍යංජනයක් හදන්න කලින් කඩල ග්‍රෑම් 100ක් ගත්තොත් අන්තර්ගත කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ග්‍රෑම් 60ක් තියෙනවා. ෆයිබර් ගත්තොත් ග්‍රෑම් 17ක් තියෙනවා. ප්‍රෝටීන් ගත්තොත් ග්‍රෑම් 19ක් තියෙනවා. එතකොට විටමින් B6 125ක් තියෙනවා. පොටෑසියම් වල අන්තර්ගතය ඉහළයි. එතකොට මැග්නීසියම් තියෙනවා, අයර්න් තියෙනවා. එතකොට මේවා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඔබ මතක තියාගන්න පොටෑසියම් ඉහළගයක් ගන්නවා. ඒ කියන්නේ දිවැඩියා රෝගීන්ට මෙන්ම අදළු දින කල්මනා කිරීමට හැකියාව පවතින දිවැඩියා රෝගීන්ට මේක තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය බලන්න 61ක් ගන්නකොට ෆයිබර් 17ක්. එතකොට මේ දෙකේ වෙනස ගත්තොත් ග්‍රෑම් 50කට වඩා අඩු ප්‍රමාණයක් තමයි සීනි බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙන්නේ. නමුත් මතක තියාගන්න මේකේ තියෙන 14 ප්‍රමාණය. 14 ප්‍රමාණයක් ග්‍රෑම් 19ක් තියෙනවා. එතකොට මේකේ තියෙන දේවල් ගත්තොත් විටමින් C වල අන්තර්ගතය සුළු වශයෙන් තියෙනවා. ගත්තොත් දිවැඩියා රෝගීන්ට නරකයි. එහෙනම් අහිතකරයි. මේකෙන් කෑවොත් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මේ තොරතුරු කියනකොට ඔබට වැටහීමක් තියෙන්න ඕනේ. ඉතින් සත්‍යතාවය මේ වීඩියෝ එකේ අවසානයේ අපි නරගමු. මොකද අපි ගොඩක් දෙනෙක් හිතනවා අපිට බත් නැතුව අපිට මොනවද කන්න තියෙන. ඉතින් යෝජනාව හැටියට මේ බත් වලට හොඳම විකල්පයක් කඩල කියලා මම මෙතන යෝජනා කරනවා. තවදුරටත් ඒකේ සත්‍යතාවය මගේ වීඩියෝ එකේ අවසානයේ බලන්න. එහෙනම් මං කියපු දේවල් තමයි මේ 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 අන්තර්ගතය තමයි මේ කඩවල තියෙන්නේ. මතක තියාගන්න මං සාපේක්ෂව කිව්වොත් එහෙම අපි හාල් ග්‍රෑම් 100ක් ගත්තොත් 100ට කියන්නේ ග්‍රෑම් 100ක් ගත්තොත් 70ට ග්‍රෑම් 70ට වඩා ඉහළ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කඩල ග්‍රෑම් 100ක් ගත්තොත් එතකොට 61ක් තියෙනවා. එතකොට මේ කඩල ග්‍රෑම් වලින් ගත්තොත් සාපේක්ෂව කඩලව කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩුයි. ඒතර ෆයිබර් ගත්තොත් සාමාන්‍යයෙන් අපි හාල් අපි ගත් සුදු හාල් වල අනිවාර්යෙන් ෆයිබර් තියෙන්නේ 5ට වඩා අඩු වර්ගයක්. සමහරට 7-8ක් තියෙන ඒවා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි පොදුවේ ගත්තොත් 10ට වඩා අඩු වර්ගයක් තියෙනවා. බලන්න එතකොට මේකේ සාපේක්ෂව ගත්තොත් ග්‍රෑම් 17ක් කියන්නේ 10ට වඩා වැඩි වර්ගයක්. සාමාන්‍යයෙන් හාල් වලට වඩා දෙගුණයක් ෆයිබර් අන්තර්ගතය තියෙනවා. ඒ වගේම 14 උත් හාල් වල වඩා දෙගුණයක් අන්තර්ගතය තියෙනවා. එතකොට සාපේක්ෂව ගත්තොත් මෙතන හොඳම විකල්පයක් හැටියට කඩල හාල් වලට විකල්පයක් හැටියට යොදා ගන්න පුළුවන් කියලා මතේ මම ඉන්නවා. ඉතින් මේ මතය තවතුරටත් ඔබට වීඩියෝ එකේ අවසානයේ මතය තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ප්‍රායෝගික ටෙස්ට් එකට. හොඳයි, කල්ල ටික මම ඔයාලට පෙන්නන්නම්. මම ගෙනාවු කල්ල ටික මේ පොඩි කප් එකක තියෙන්නේ. මේක පුරවලත් නැහැ. සාමාන්‍යයෙන් කල්ල ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් කව් ප්‍රමාණය වීඩියෝ එක අවසානයේ මම කියන්න. ඉතින් මේ ටික මම කන්න කලින් මම ග්ලූකෝස් මට්ටම මම චෙක් කරන්නම්. චෙක් කරලා බලමු එහෙනම් කෑමට කලින්. සූරපන් වල අලුත් පින්නයක් දාලා තියෙන්නේ. අපි චෙක් කරලා බලමු එහෙනම්. හරි, අලුත් පින් එකක් දැම්මා. පේනවා කියලා විශ්වාස කරනවා. එකසිය පහයි කඩල කන්න කලින්. එහෙනම් ඉතින් මගේ කඩල කප් එක කාලා හරියටම පැය භාගයයි. දැන් බලමු ග්ලූකෝස් මට්ටම වෙනස් වෙන්න පුළුවන්ද කියලා. හරියටම පැය භාගයට පස්සේ සුරන් මේ අලු පින්නක් දාලා තියෙන්නේ. අපි චෙක් කරලා බලමු එහෙනම්. පැය භාගයයි කඩල කප් එක කාලා. හරි, තියලා බලමු එහෙනම් අපි පැය භාගෙන්. පේනවා කියලා විශ්වාස කරනවා. 110යි ග්ලූකෝස් මට්ටම. එහෙනම් අපි තව ටෙස්ට් එකක් කරලා බලමු. හොඳයි, කල්ල සුවපේ කාලා හරියටම පැය දැන් චෙක් කරලා බලමු ග්ලූකෝස් මට්ටම වෙනස් වීමක් වෙලා තියෙනවද කියලා. හරියටම කාලා පැයයි. හරි, මේකට අලු පින් එකක් දානවා. රයිට්, තියලා බලමු.
පේනවා කියලා විශ්වාස කරනවා. 137යි. හොඳයි. මං කාපු කප් එකක් වා දැක්කයි. කප් එක ප්‍රමාණයෙන් කෑවේ. කන්න කලින් 105යි. ඉතින් හොඳයි. පැය භාගෙන් 110යි. පැයකට පස්සේ 137යි. බලන්න පැය දෙක ටෙස්ට් එක කරේ නැහැ. ඒ කියන්නේ BB BS ටෙස්ට් එක කරේ නැහැ. මම ප්‍රධාන කෑම වෙලක් කාපු කෑවොත් තමයි මම BS ටෙස්ට් එක කරන්නේ. එතකොට නිරවත් ආයෙ දැනගන්න පුළුවන්. මතක තියාගන්න දියවැඩියා රෝගින් නෙමෙයි නිරෝගී පුද්ගලයෙක් වුණත් තමන්ගේ පැයක් තුල සාමාන්‍ය කන කෑම තුල ග්ලූකෝස් මට්ටම ඉල යන්න පුළුවන්. එතකොට මගේ ග්ලූකෝස් මට්ටම 137ක් ඉහළ ගියා. ඉතින් ඇයි මේ ඉහළ යන්නේ? මේකේ අන්තර්ගතය තියෙන දේවල් අපි බැලුවොත් ග්‍රෑම් 100ක් ගත්තොත් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ග්‍රෑම් 61ක් තියෙනවා. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තමයි ශරීරයේ සීනි ඉහළ යන්නේ. එතකොට මං කව ප්‍රමාණය ගැන කතා කරොත් මං එතන කා ප්‍රමාණය අපි ගත්ත ග්‍රෑම් 30ට වඩා අඩු ප්‍රමාණයක් තිබුණේ. මොකද අපි උයන්න කලින් ග්‍රෑම් 100ක් ගත්තට අපි උයාගත්තට පස්සේ මං කාපු ඒ ග්‍රෑම් 100 කප් 3 වගේ ප්‍රමාණයක් අපිට වෙන් කරගන්න පුළුවන්. එතකොට 3න් එකක් කියන්නේ ග්‍රෑම් 30ක් 33ක් වගේ ප්‍රමාණයක්. එතකොට මං කාපු ප්‍රමාණයෙන් අපි ගන්න 61ක් අරගෙන 3න් බෙදුවොත් ග්‍රෑම් 20ක් තියෙන්නේ සීනි. එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය. එතකොට කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තමයි ශරීරයේ සීනි වල පරිවර්තන වෙන්නේ. ඒකේ ෆයිබර් ගත්තොත් අපි 18ක් 17ක් තිබන්දා අපි 6ක් කියලා ගත්තොත් සීනි බවට පරිවර්තනය කිරීමේ අගේ තියෙන ග්‍රෑම් 14ක්. ඒ කප් එකක ග්‍රෑම් 14ක් තියෙනවා. එතකොට 14 තියෙන ග්‍රෑම් 7ක්. 5 තියෙන ග්‍රෑම් 6ක්. සාපේක්ෂව දිවැඩියා රෝගීන්ට සුදුසුයි ඒ කප් එකක් යොදා ගන්න. මොකද ඉහළ 14 ප්‍රොබයක් තියෙනවා. ඉහළ 5 ප්‍රොබයක් තියෙනවා. ඔබට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ පොටෑසියම්, මැග්නීසියම්, අයන්, සෝඩියම් අන්තර්ගතයක්, විටමින් C වල සුළු අන්තර්ගතයක් තියෙනවා. විටමින් B කුලේ 6 ඉතා වැදගත් දිවැඩියා රෝගීන්ට. ඒක නිසා ඔබට ආහාර ලබා ගන්න පුළුවන් පැහැදිලිව. ඉතින් මම ඔබට මගේ රිපෝට් එක අනුව මං කියන්නේ ඔබ ලබා ගන්න පුළුවන් ඔබට වේලකට මං කාපු කප් එක ප්‍රමාණයත් ඉතාමත් හොඳයි. ඊට වඩා අඩුවෙන් තියාගන්න ඉතාමත් හොඳයි. නමුත් ඊට වඩා ඉහළ යන්න එපා. මොකද කාබර් ප්‍රමාණය සාපේක්ෂ වැඩිපුර තියෙන නිසා ඔයාගේ සීනි බවට පරිවර්තනය කිරීමේ වේගය පළනි පැයේදී වැඩි කරන්න පුළුවන්. එතකොට දිවැඩියා රෝගීන්ට බත් නැතුව හොඳ විකල්පයක් තමයි කඩල. ඔබට පාන් පිටි, පාන්, ඔය බනිස් අනම්මන සෝටිස් වර්ග වෙනුවට හොඳම විකල්පයක් තමයි කඩල. රණණු කුලියේ තියෙන කඩල මේකේ තියෙන පෝෂක පදාර්ථය ඉතා බැලන්ස්. ඒ කියන්නේ හොඳ ප්‍රෝටීන් ප්‍රබවයක් තියෙන ඉහළ 5 ප්‍රබවයේ ඉහළයි, පොටෑසියම් ඉහළයි, සෝඩියම් ඉතා අඩුයි. එතකොට කොලෙස්ටරෝල් නැහැ. ඒක මේ නිසා දිවැඩියා රෝගීන්ට මේ කඩල ඔබට ආහාර ලැස්තියේ තියාගන්න පුළුවන්. එතකොට තියාගන්න පුළුවන් ප්‍රමාණය මම අර කප් දෙකක් වගේ ගාවනම් මේක ග්ලූකෝස් මට්ටම ඊට වඩා ඉහළ නැහැ. එතකොට ඔබට වෙනත් ඔබගේ ආහාර රටාවේ මේ මං කාපු කඩල කප් එකත් එක්ක මෙන්න ඔබල තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය. එතකොට දිවැඩියා රෝගීන්ට සුදුසුම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ග්‍රෑම් 15ක් ග්‍රෑම් 14ක් එතන තියෙනවා. 14 අන්තර්ගතයක් තියෙනවා, 5 අන්තර්ගතයක් තියෙනවා. එතකොට ඔබ වෙනත් එක ඔබ දැන් ඔබ මස් කන්න කෙනෙක් නම් මස් ස්වල්පයක් ඔබ පොල් සම්බෝල කනවා නම් එතකොට මී කිරි කනවා නම් එතකොට මේ වගේ ඔබ වෙනත් එළවලු ටිකක් තඹගෙන කනවා නම් සහ වෙනත් ඔබට පෝෂක පදාර්ථ ඔබ දියාගත්තාම මේ කල්ල කෝප්පේ ඔබට ඉතාමත් හොඳයි. එතකොට මේ කඩලවල තියෙන දිවැඩියා රෝගීන තවත් දෙයක් තමයි ඔබට කියන්න ඕනේ. මේ කඩල කියන්නේ ඔබ දන්නවා අප අතර තියෙන රණලගුලේ ආහාරයක්නේ. මේ රණලගුලේ තියෙන ආහාර අපගේ සීනි මට්ටම ඉතා ඉක්මනින් ඉහළ යන්නේ නැහැ කියලා ඩයබටිස් ඇසෙසින් එකේ පැහැදිලි සඳහන් කරලා තියෙනවා. ඔබ දන්නවා ඩයබටිස් ඇසෙසින් එකේ සඳහන් තියෙනවා කියලා ග්ලයිමස් ඉන්ඩෙක්ස් සහ ග්ලයිමස් ලෝඩ්. මේ රණලගුලේ තියෙන භෝග වලට ග්ලයිමස් ඉන්ඩෙක්ස් ගන්න අඩු වර්ගයක්. එතකොට ග්ලයිමස් ලෝඩ් එක ගන්න අඩු වර්ගයක්. එතකොට මේ කඩල වලට ග්ලයිමස් ඉන්ඩෙක්ස් එක ගන්න 50ට වඩා අඩු වර්ගයක්. ඒ කියන්නේ කිව්වොත් මේක ගන්න 30යි 40යි පරාසෙ. ඔබ දන්නවා 50ට වඩා අඩු වර්ගයක් කියන්නේ දිවැඩියා රෝගීන්ට ආහාර ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන ඒ GI යගේ බැලුවත් Tamanට ආහාර ලබා ගන්න පුළුවන්. එතකොට වැදගත්ම එකක් තමයි ග්ලයිමස් ලෝඩ් එක. ග්ලයිමස් ලෝඩ් එක ගන්න ඔබ දැනගන්න ඕන ග්ලයිමස් ලෝඩ් එක ගන්න 7ක්. ග්ලයිමස් ලෝඩ් එක 7 ගන්න මං කාපු කප් එකක. අන්න ඒක තමයි ඔළුවට ගන්න ඕනේ. ග්ලයිමස් ලෝඩ් එක ගන්නේ කරන්නේ කොටසක. ඒ කොටසක අඩු කාමර ප්‍රමාණය එන්න GL එකෙන් ගුණ කරලා මම ඒ ගැන වීඩියෝයක් කරලා තිනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඒක සූත්‍රයක් දාලා තමයි ඊතර ගන්න. ඊතර ඒ ගන්න කප් එක මං කෑවෙත් අන්න ඒකයි. ඒ කප් එක ගන්න තුරු දිවැඩියා රෝගින් ආරක්ෂිතයි. ඔබට පේනවා ඔබ දිවැඩියාව තියෙන පුද්ගලයෙක්. මෙතන වුණ වැඩිපුර හොඳ මට්ටමේ තිබුණත් ඔබ මං වගේ කප් දෙකක් කෑම නම් අනිවාර්යයෙන් මේක 150 100 වඩා හැර යනවා. සාමාන්‍යයෙන් පැයක් තුල තමන්ගේ කෑම දෙස්ලි කියන්නේ
එකසේ හැට වඩා අඩුනම් ඒක ඉතා හොඳයි. මොකද පැය දෙකක් යනකොට තමයි අපි එකසේ හතල වඩා අඩු කරගන්න. පැයක් යනකොට එකසේ හැටට අඩු මට්ටමේ තියෙනවා නම් ඉතා හොඳයි. ඉතින් මේ කඩවල මට කියන්න ඕනේ තමන්ට කාබෝහයිඩ් ප්‍රමාණය තියාගන්න ඕන නම් කඩල කියන්නේ හොඳ විකල්පයක්. ඔයාට බත් අත්තරින්න බැරි නම් බත් වලට හොඳ විකල්පයක් මේ කඩල. වෙනත් ඔයා කාබෝහයිඩ් ප්‍රමාණයට ඇබ්බැහිලා, මොකද කාබෝහයිඩ් ප්‍රමාණය කාබෝහයිඩ්‍රේට් කන පුද්ගලයන්ට ඒක ඇබ්බැහිවීමක් තියෙනවා. ඉතින් මේකේ කාබෝහයිඩ් ප්‍රමාණයක් තියෙන නිසා ඔයාට බත්වලට හොඳම විකල්පයක් හැටියට කඩල මං යෝජනා කරනවා. මං කාබු කප් එක ඉතාමත් හොඳයි. කාබු කප් එක වෙනත් ඔවා ප්‍රෝටීන් කුකුල් මස් ඔවා වෙනත් මස් මාර ගන්න මාළු විතර පොල් සම්බෝල මේ වගේ දේවල් ඔයා යොදා ගන්න ඕන මේ කඩල සමග ඉතා හොඳයි. මොකද දියවැඩියා රෝගීන්ට රනන කුලයේ තියෙන ඇට වර්ගය ඉතා පැහැදිලිව ලබා ගන්න පුළුවන්. ඒක ඩයග්‍රාසස් එකකින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කඩල ගැන මම අද කරා වීඩියෝ එක දැන්. නමුත් මම මීට කලින් පරිප්පු ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් බලන්න රනන කුලයට අයත් වීඩියෝ එකක්. තව මම කරලා තියෙනවා වීඩියෝ එකක් මුං ඇට ගැන. මම වෙනම කරේ නැහැ. නමුත් මුං ඇටම කැම වේලක යොදාගත්තා. මුං ඇටත් මම පුළුවන් තරම් ඉක්වන්න කරනවා. ඒ වගේම රනන කුලයේ තවත් ගොඩක් භෝග තියෙනවා, අපාතරය තියෙන ඒවා දියවැඩියා රෝගීන්ට කන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ග්ලයිම්ස් ඉන්නස් ගමින් ලෝඩ් ගන්න අඩු වර්ගයක් සහ ඒකේ හොඳ 14 ප්‍රෝබයක් සහ 5 අන්තර්ගතයේ ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. තව විඩක් හමු දෙනු ඔබ සැමට. අයිබුවන්, ජය වේවා.